උඹලට පුළුවන් ද උඹලගේ අම්මා තාත්තා ගැන පොතල් ලියන්න? වෙනේ ඔක්කොම අතරපල්ලකෝ. උඹලගේ අම්මා තාත්තා ගැන පොතල් ලියන්න පුළුවන්ද බං? ඔ පුළුවන් ඇත්ද නේ? කියන අර ඉගෙන ගත්තු නැති නූගත්තුන් වෙන්නේ නැති. මෙන් ඔව් ඉගෙන ගත්තු ඒ උන් ටික වෙන්නේ නැති. උඹලට පුළුවන් නේද බං? අය ඒකනේ තමන්ගේ අම්මා ගැන පොතල් ලියන්න බැයි නේ දරුවගේ වැඩක් තියනවාද බං? ඒකනේ නේද බං? තොපි දැන් ඔය අම්මට සලකලාද ඔය ඉන්නේ? හොඳට අම්මලගේ මූණ දකිද්දි මට කියයි මං තොපි ආද අම්මට සලකන සැලකිල්ල තාත්තට සලකන සැලකිල්ල ඒ වට නැ මං අහන්නකෝ මේ ආද මේ නූගත්තේ උන්නේ අම්මා ගැන ලියන්න දන්නේ නැත්තේ උගතද නූගතද නූගත් අම්මා ගැන ලියන්න දන්නේ එක උගත් නූගත් ටික පැත්තට ගාලා උගත් ටික වරේ මාත් එක්ක කතා කරන්න දැන් තොපි අම්මා ගැන ලියන්න තාත්තා ගැන ලියන්න පටන් ගන්න කොතනින්ද කොතනින්ද පටන් ගන්න ඈ දැන් තොපි දන්නවද අයිපදුණු දායිද ලියන්න? දැන් පුළුවන් කියන්නේ පොත ලියන්න. දැන් උඹලගේ අම්මා තාත්තා ගැන ලියන්න උඹලා පටන් ගන්න. කොහොමද ලියන්නේ? මට කියපල්ලා. මං ඉගෙනගෙන නැහැ පුතා. මං ඔය ඉස්කෝලේ ගියාට ගියා. මං ඔය දෙන දෙලි මේව කරගත්තා මිසක් මට වැඩක් නැහැ. මං කොහෙන් පාස් වුණාද කියලා මං දන්නේ නැහැ පොළොව. මං පිළිගත්තේ නැහැ පාස් කියලා. දැන් අම්මා තාත්තා ගැන ලියන්න පුළුවන් කියන්නේ උඹලා කොහොමද පොත ලියන්නේ බං? තමන්ගේ අම්මා තාත්තා ගැන උඹලා දැනගන්න එපා නේ බං. ආ කොහොමද ලියන්නේ? දැන් ඉතින් හත් දෙනෙක් තේන්න දැන් පුළුවන් කිය මොකද? ඈ? දැන් උඹලා අම්මා තාත්තා ගැන ලියන්න දන්නව නම් මට කියපල්ලා කිදී කොහොමද ලියන්නේ කියලා බා. දැනගෙන ඉන්න බෑ ලියන්න නේ බා. තොපි ලියයෝ නම් අම්මා තාත්තා ගැන පිටින් දැකලා දෙයක්. හරියනවද බා? අම්මා තාත්තා ගැන පිටින් දැකලා ලියලා හරියනවද? එහෙනම් අපි ලියන්න ඕන කොතනින් බලලාද? අම්මා තාත්තගේ හිත ලිව්වොත් තමයි හිත ක්‍රියාත්මක වෙන හැටි ලිව්වොත් තමයි පුතා හරි පොතක් එන්නේ. හරිද වැරදිද උඹලට තේරෙන විදියට? වැරදි නම් වැරදි කියලා හිතාගන්න මට වැටන්නේ. හරි කියලා හිතනවා හරි කියලා හිතාගන්න කියලා. ඈ වැරදි කියලා හිතනක මං එන්නේ වෙනස් කරන්න. බලා අල්ලගන්නේ ලොවිෙන් කතා කරන ගම අම්මා තාත්තා ගැන අපි පොතල් ලියනවා නම් පිටින් අම්මා තාත්තා ක්‍රියාත්මක වෙච්ච හැටි ලියලා වැඩක් නැහැ. රඟපෑමනේ බල තියෙන අම්මා තාත්තගේ. පිටින් තියෙන රඟපෑමනේ මේක? ඕක ලියලා වැඩක් තියනවද බා? වැඩක් තියනවද? අම්මා තාත්තගේ නම් හිත ක්‍රියාත්මක වෙච්ච හැටි ලියන්න ඕන. තොපි ලියාගෙන ගියොත් ඔබට පුළුවන්ද? තොපිව හම්බෙන්න ඉතල්ලා හම්බෙන්න තැනට යන කාර කොහමද ලියාගත්ත කිව්වල කොමල මොන විදියෙන් හරි අම් තොපිව හම්බෙන්න ඉතල්ලා විදිය ලියාගත්තා හිට අපිට ඊට පස්සේ එහෙනම් හරි පොතක් එළියට එනවද මං අහන්නේ එක හරි පොතක් එළියට එනවද එහෙනම් උඹලට ලියන්න පුළුවන් පුතා කවුරු ගැනද පොතක් තමන් ගැන පමණයි කෙනෙක් පොතක් ලියනවා නම් එයාට ලියන්න පුළුවන් තමන් ගැන පමණයි කියන කවුද අවබෝධයෙන් දැකපල්ල මෙතනින් එහාට කතා කරන්නේ එතන උඹලට දෙයක් අවබෝධයෙන් උඹලගේ ජීවිත ලස්සන වෙයි අවබෝධ කරගන්නේ කාට විතරයි ඈ නැති එකට මට වෙන වෙන යයි මට හිතක් තියනවා ඈ ආපහු මං ගන්නෑ ඔබල මට වෙන්න කියලා මං ගන්නෑ බා මේ කියන ඒවාත් මං ආපහු ගන්නෙත් නෑ ඒවා දුන්නා එච්චරයි වෙන වෙන යනවා මට බය නෑ ඒක උඹලා පස්සෙන් මේ මට වැඩක් නෑ ඉතින් උඹලාම අරන් පයලා මට වැඩක් නෑ උඹලා ගැන විතරයි පුතා උඹලට පොතල් ලියන්න පුළුවන් තමන්ට පුළුවන් තමන් ගැන පපනයි ලියන්න ඒත් කොහෙන් පටන් අරන්ද ඒක ලියන්න ඕන අලුතුන් කතා කරමු මෑ මේ මිටිසල අපේම කතා කරන්න එපා මහා විසරදේ වගේ බොක් ගාලා පයින්නවා ගිරව් වගේ දැන් දැනගත්තා මේක එළියට සාන කයින්ද නේ බා අලුත් අය පොඩක් කතා කරමු අදාපු අය ඔයාලා ඔයාලා ගන්න පොතල් ලියන්න ගත්තොත් පොතනින් ගන්නද ඔක ලියන්න වෙන්නේ ඔයාලට ඈ බා දැන් උඹලා ගන්න පොතල් ලියන්න ගන්න එපා උඹලා දැන් වෙනුගේ වලියල වැඩක් තියනවද උඹලට මාව පෙනේ මේ මං කතා කරන විලාදේ මෙම් පෙනේ මං කපිටකමක් කරනවද නැද්ද කියලා දන්නේ කවුද මම විතරනේ බලව මේක පට්ටපල් හොරානේ ඈ මං තමා මව්බි මේ පට්ටපල් හොරා බලව මව්බි මේ විතරක් නෙමෙයි ඉන් එහා මං කතා කරන්නේ නැහැ දැන් ඈ කීපලක ටික පොත තමන් ගැන ලියනවා නම් කොතනින්ද පටන් ගන්නෙ පුතාය නම් මෙච්චරයි පොතක් තමන් ගැන ලියනවා නම් ලියන්න පුළුවන් මේ මොහොතේ ඉඳන් පටන් ගත්තොත් මං බය නැතුව කියන ඕනෑකට ලියාගෙන ලියන්න ගියාකි නමුත් පුතා කිසිදා කිසි කලක ඉවර කරන්න බෑ කියන එක මං බය නැතුව කියනවා උඹලට කවදාකවත් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ උඹලා ගැන පොතක් ලියලා මේ මොහොතෙන් පටන් ගත්තොත් උඹලා දැන් බෑ කියලා කියයි මං දන්නවා බං මේ හොයලා ඉවරයි මේ මොහොතෙන් පටන් ගත්තොත් ඕම යනකොට චූටි කාලයට යනකම් අපිට එකින් එක යනවා. දැන් උඹලා මතක් කරොත් දවස් තුනකට ඉඳලා උදේ ඉඳන් රෑ වෙනකම් කාපුවත් අපිට ගන්න බෑ. පුළුවන් ද මතක් කරලා කියන්න? පුළුවන් ද බං? මිට දවස් තුනකට ඉඳලා කාපු බීපු අරන් මලත් එක බාන්න කතා කරපල්ලා. බොරුවට උඹලා ලියන් ගෙයි බෑ පුතා මේකට මේ ඒ ඕනේ නෑ. ඈ බෑ මං බය නැතුව ගන්න අපිට බෑ.
මෙතන ඉඳන් පටන් ගත්තොත් මේ මොහොතේ ඉඳන් උඹලා පටන් ගත්තොත් උඹලගේ හිත ක්‍රියාත්මක වෙච්ච ඔක්කොම හිතින් හිතද්දි දකිද්දි ඔක්කොම එනවා එළියට. එහෙනම් ඒ ගිල්ලත් අවසානයේ උඹලා ගැන පොතල් ලියන්න බෑ පුතා. මොකද ඕම යද්දි උඹලාට එනවා. උඹලා හිත බලකම හිතේ එන්නේ කොහොම මතක් කර කර ලියන්න පුළුවන් වේද? කොහොමද බම් මේක ලියන්නේ නේද බා? බෑනේ. ඒත් බය අල්ලගන්න බෑනේ. හරි මං එහෙනම් කියන්නම් මෙහෙම. උඹලටත් බැයි නම් පුතා උඹලා ගැන පොතල් ලියන්න. එතකොට උඹලා මෙච්චර කල් කියවපු පොත් පරම සත්‍ය පොත්ද? මට අහන්න තියෙන එච්චරයි ප්‍රශ්නේ. මෙච්චර කල් උඹලා කියවපු පොත් හරි පොත්ද වැරදි පොත්ද? හරි එක පොතක් තියෙන්න බෑ බලව. දෙයක් දන්න එක පොතේ ලියන්නේ නෑ. එහෙනම් බුදුබණ කොහෙන්ද පොතට ආවේ? ඈ? එන්න බෑ පුතා. බුදු වෙල ඒක පරම සත්‍ය එතන නම් පොතට එන්න බෑ පුතා. මන් දකින්න පැත්ත.